අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු ඇමති ජනපති හා අගමැති හමුවෙයි. රජයේ දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නැහැ. එජාප මහලේකම්ගෙන් චෝදනා. හිටපු ඇමති රාජිතගේ ඇප නියෝගයේ අවලංගු කරන ලෙසට ඉල්ලා නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්. ශාලිට මුස්ලිම් හා දික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිගෙන් කෙටුම් පතක්. ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ වරින්තුකරුවෙකු මේ ආකාරයෙන් ඇප මත මුදා හැරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් 30වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ප්‍රකාශිත ඇප නියෝගය බල රහිත කරන ලෙසද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබුණද හිටපු අමාත්‍යවරයා අසනීප තත්වයක් හේතුවෙන් බව පවසමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර පැවති අසනීප තත්වය මෙන්ම වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුලම ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන් දින කිහිපයකට පසුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට ඇප හිමි වුණා. කෙසේ වෙතත් රාජිත සේනරත්න මහතා තවමත් කොළඹ අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් බලක්පාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයේ තිබූ හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. වැඩ තහනමකට ලක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යුකේ පැල්පොල මහතාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි අද මෙම නියෝගය නිකුත් කෙරුණේ. ජාතික පොලිස් කොමිසමේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කරනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග පැවැත් වූ දුරකථන සංවාදයන් තුළින් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක්කිරීම හේතුවෙනුයි මොහුගේ සේවය අත්හිටුවා තිබුණේ.
පසුගිය රජ සමයේ සිදු කළ ඇතැම් පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදු කර ඇති බවට එල්ල වූ චෝදනා මත ජාතික පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කර එම විමර්ශනයට අදාළව ශානි අබේසේකර මහතා මීට මසකට පමණ පෙර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් මාරු කර යවා තිබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමග පැවැත් වූ දුරකථන සංවාද ඇතුළත් මත බෙදාත්මක හඬපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඊට අදාළව පොලිසියට අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි ඉදිරිපත් වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවල පිහිටි නිවසේ තිබී නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් තමා අගතියට පත් වූ බව පවසමින් තම පෞද්ගලික නීතිඥවරිය මාර්ගෙන් රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා. මගේ පෞද්ගලික මගේ දුරකථනය ඒ වගේම ගෙදර තිබුණු සීඩී පට ඇතුළු හාඩ් ඩිස්ක් අරන් ගියා. හතරවෙනිද වැටලීම කරලා මේ මාව අරන් ගියේ එතනින් රෑ අගට. පොලිසියට ගිහිල්ලා අපි මේවා සීල් කළේ එදා රෑ බහුවදා, ඒ කියන්නේ පස්වෙනිදා හඬපට තේරම රිජිස්ටර් ගත්තා. ඒක නඩු භාණ්ඩ, මම දන්න විදිහට ඒවා නඩු භාණ්ඩ. දැන් මේවා කොහොමද එළියට යන්නේ? මගේ සටන පොරුන් මිනිමරුවන් එතනෝල් කාර්යයන් කුඩුකාරයන් නීති ඉදිරියට පැමිණිමේ. එතනදී මම ගන්න යම් යම් ක්‍රමවේද සදාචාරාත්මක නොවෙන්නට පුළුවන්. මම පහුගිය යුගයේම මම විවිධ පාර්ශ්වික සමග කටයුතු කළා. මොකද මම කෝප් කමිටුවේ සාමාජික, දූෂණ විරෝධී ආංශික කාර්යක සභාවේ සාමාජික, ඒ ඕසයිට් කමිටි වල ඉද්දී දූෂණ විරෝධී හුදකලා සටන්කරුවෙක් හැටියට මට විවිධ පාර්ශ්වයක කතා කරන්න වෙනවා. මට කතා කරන්න වෙනවා හොරුන් එක්ක, එතකොට මට කතා කරනවා CID එක මහත්තුරුණෙක්, FCID එකේ, ප්‍රයිබරි කමිෂන් එකේ, ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ, එතකොට හිඟන්නන් සමග, ගෑනු ළමයි සමග, විවිධ අය සමග, විනිසුරුවරුවන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා. මම නෑ කියන්නේ නෑ, මම කියන්න ඕනේ ලංකාවේ ජනතාව කවද හරි මට කියයි විකිලීක්ස් එකේ ජුලියන් ඇසන්ජි කරපු හෙළිදරව් වගේ. මේ අතර මෙම හඬපට සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි මතක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු ජනාධිපතිතුමාටත් මේ නීතිය අද වල් වැදිලා තියෙනවා. මේකට විශේෂයෙන්ම වග කියන්න ඕන පොලිස්පතිතුමා සහ පොලිසියත්, එවැගේම ඇතම් නීති පාර්ශ්වයේ නීති අංශයේ නියෝජනය කරන විනිසුරුවරියනොත්, එවැගේම නීතිය ක්‍රියාත්මක කරන ඒ නීති පද්ධතියේ ඇතම් දෙනා මේ සම්බන්ධයෙන් වග කියන්න ඕන. එනිසා නීතිය ගරු අධිකරණය නොමග යවන තත්ත්වයට පත් කරන යුගය පහුගිය අවුරුදු 4 තිස්සේම තිබිලා තියෙනවායි කියන එක මේ හඬපට තුලින් අපිට පැහැදිලි. එනිසා නීතිය නොමග නොයවන, ගරු අධිකරණය නොමග යවන්නේ නැති පාලන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි නව පාලන තන්ත්‍රය තුල. අපි කියනවා රජයට මේ හඬපට දවස ගන්න එළියට දාලා ජනතාව මෝහණය කරන්න නම් හදන්න එපා. තව මාස ගාණක් යනකම් ඡන්දේ වෙනකම්ම මේක දම්මමි, වෙන වෙන දේවල් අමතක කරමින් වෙන තැනකට ගෙනියන්න නම් එපා. නීතිය වල්ලදුනා කියන එක ඔප්පු කළා හමාරයි රංජන් රාමනායකගේ හඬපට වලින්. අධිකරණයට බලපෑම් කළා මන්ත්‍රීවරයෙක් ඉස්සලා මෙහෙම බැගෑපත් වෙන අය අහපු නඩු තීන්දුව ගැන මේට වඩා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් හොයලා බැලුවොත් හොඳයි කියලා ඊටන් අපි හිතනවා. මේ වෙනකොට රංජන් රාමනායක මැතිතුමාගේ CD පට කීපයයි එලිට ඇවිල්ලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට මේක රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්චවරයක්. මේක රංජන්ට විතරක් දුස් කියලා වැඩක් නැහැ. මේක අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ගහුව වෙලා සැලසුම් කරලාද කුමන්ත්‍රණයක් තමයි මේ එළිදැකලා. මම නම් හැබැයි කියන්නේ රංජනේ කරපු වැඩේ හරි කියලා. මොකද හැම කෙනාටම තිබිය යුතුයි පෞද්ගලිකත්වයක්. ඒක නර කරපු දෙනම් වැරදි. මොකද ඒක එකක් කියන්නේ ඒක ඒකම එතුමාට පාරාවලල්ලක් විදියට කැරකිලා. සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙරට තෙදින නිල සංචාරයක නිරත සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී දෙරටට වැදගත් වන කරුණු රසක් පිළිබඳව ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍යවරයා අතර සාකච්ඡා වී තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ශ්‍රේෂ්ඨයන් හි දියපාර්ශ්වීය සම්බන්දතා වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානයට ලක් වුණා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදයේ පිටුදැකීම, විදේශීය බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශ වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වීය අවධානය යොමුව තිබෙනවා. වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාවද්‍ය තොරතුරු හුවමාරුව වැළැක්වීම සහ ආගමික සංහිඳියා පවත්වාගෙන යාම සඳහා සිංගප්පූරු හඳුනා දී ඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍ය කේ ෂන්මුගම් මහතා අතර සාකච්ඡා වී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධන ක්‍රියාකාරීත්වය හා ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන සහ ව්‍යාපාරික ආයතන වැඩි වශයෙන් විශ්වාසය තබා ඇති දත්ත කළමනාකරණය සඳහා උපකාරී වන සමාජ මාධ්‍ය ආකෘතිය පිළිබඳව දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කර ගනු ලැබුවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිංගප්පූරුවේ නීති හා සුදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගම් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු වුණා. දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්දතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද සමාජ මාධ්‍ය හා සමාජ ජාලවිත නිකුත් වූයේ කෙසේදැයි රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එවගේම අපි දැක්ක දිගින් දිගටම මේ විදේශ රටවල් NGO මේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාපත් කිරීම පිළිබඳ දිගින් දිගටම කතා කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බොහොම ගැඹීරෙන් බොහොම ආඩම්බරෙන් කතා කරපු මාතෘකාවක් තමයි යහපාලන ආණ්ඩුව විසින් මේ පත් කරපු කොමිෂන් සභා පිළිබඳ. දැන් ඔබට දැනෙනවා මේ කොමිෂන් සභාවලින් සාධාරණයක් ඉෂ්ට වුණා. මේ කොමිෂන් සභාවලින් වැඩක් වුණාද කියන එක තමුනාසෙලට දැන් මේ වෙනකොට තේරෙනවා. දැන් මේ වෙනකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහු විසින් දුරකථනයෙන් කරන ලද සංවාද 121,000 මේ වෙනකොට පොලිසිය අත්තරංගොට අරගෙන තියෙනවා. දැන් මේකේ බොහෝ අය ප්‍රශ්න කරනවා මේ CD තැටි දේශපාලච්ඡන්ද හම්බුනේ කොහොමද? මහින්දානන්ද අලුත්ගමගේ කොහොමද කතා කරන්නේ මේ CD තැටිය පිළිබඳව? අපි ඔබට කියන්න ඕනේ මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ CD පටිය ලැබිච්ච ආකාරය පිළිබඳව. මාදිවෙල නිවසේ ඉඳලා ගලේ අත දානවා ත්‍රිරෝධ රථයකට. ත්‍රිරෝධ රථයකට අත දාලා මොහු වාහනේ නැගලා යන ගමන් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඔහු කියනවා හැමදාම රංජන් රාමනායක මන්ත්‍රීතුමා එන්න කියනවා. ආවට වැඩක් නැහැ. අපිව රස්තියාදු කරලා යවනවා කී කියා මෙයා ත්‍රිබිල් එකේ යනවා සිරිකොත පැත්. යනකොට ආපහු කෝල් එකක් එනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඇවිල්ලා හා හා මං එන්නම් කියලා මිනිහ එතනින් ටක් ගාලා පාරෙන් බහිනවා. ත්‍රිබිල් එකෙන් බහලා සල්ලි ටික දීලා මෙයා යනවා. ත්‍රිබිල් රියදුරා බහලා තව හයරකට නගිනකොට ත්‍රිබිල් එකේ ඉන්න පුද්ගලෙක් කියනවා මේ බෑග් එකක් දාලා ගිහිල්ලා තියෙනවා කියලා කෙනෙක්. පස්සේ මේ ත්‍රිරෝධ රියදුරා මේ බෑග් එක බලනකොට බෑග් එකේ ෆයිල් ගොඩක් තියෙනවා, තොරතුරු ගොඩක් තියෙනවා. ඒ නිසා එතුමා මේක ආපහු හරවගෙන එනවා මාදිවෙලට රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නිවස ගාවට මේ පුද්ගලයා ඉන්නවද කියලා බලන. මේ බලනකොට මේ පටේම හොයලා බලනකොට මේ පුද්ගලයා මේ ස්ථානයේ නැහැ. ඊට පස්සේ මේ මේකේ තියෙන දේ බලපුවාම මේකේ තියෙනවා CD තැටි කීපයක්. ඒ වගේම මේකේ තියෙනවා අල්ලස් දූෂණක එක එක පොලිසිවල නඩු වාර්තා B report වාගේ. ඉතින් මේ තියෙන නිසා මේ ත්‍රිරෝධ රථය දිහා ගිහලා මිරිහාන පොලිසියේ IP ජයන්ත මහත්මයාට බාර දෙනවා. මෙහෙම පුද්ගලයෙක් රංජන් රාමනායක මන්ත්‍රීතුමා හම්බ වෙන දුරකථනයෙන් කතා කරා. ඔහු විසින් මේ CD තැටි කීපයක් සහ මේ තොරතුරු ටික පිළිබඳව ලබා දීලා තියෙනවායි කියලා මේක ගැන තොරතුරු හොයාගන්නයි කියලා දීලා තියෙනවා. හැබැයි CD තැටි වලින් කීපයක් නොදනුවත්ම මේ රියදුරු මහත්තයත් අරගෙන තියෙනවා. කොහොමද දීලා නැහැ? ඔහුත් මේක රියදුරු කීපයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි මේ CD තැටි ටික පිළිබඳ පොලිසිය සොයා බැලීමේදී මේක ඇතුලේ දුරකථන සංවාද ඉතාම බරපතල දුරකථන සංවාද රසක් පොලිසිය හොයාගෙන තියෙනවා. වත්මන් රජය ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ වනතෙක් ඉටු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රජයේ බලයට පත් වුණේ මේ වගේ දේවල් කර කර ජනතාවට විහිළු සපයන්නේ නෙමෙයි. ඊට වැඩිය වකිමින් යුතුව මේ ආණ්ඩුව දුන්න පොරොන්දු තියෙනවා. රජය පසුගිය කාලේ කිව්වා ලක්ෂයකට රැකියා දෙනවා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සලා මේ රස්සා ටික දෙන්න. මිනිසුන්ගේ බොරු කරන්නේ නැතුව, මිනිසුන්ගේ කඩේ යවන්නේ නැතුව. කෝ ජනතාවට දෙනවා කියපු බඩු මිල අඩු කරනවා කිව්වා, විදුලි බිල අඩු කරනවා කිව්වා, නැත්නම් ගුරු වැටුප විෂමතාවය නැති කරනවා කිව්වා, ඒ වැඩිවීම කරනවා කිව්වා. අපි කැබිනට් පත්‍රිකා දාලා ඔක්කොම සකස් කරලා තිබ්බේ. සමහර ලාවට ඒ නිසාම ගුරුවරු එහෙම වැඩිපුර ඡන්දෙ දුන්නා මේගොල්ලන්ට මේ ආණ්ඩුවට. ඉතින් අද ඒ එකක්වත් කරගන්න බැරුව ලත වෙනවා. මේ ජනතාවට දුන්න බලාපොරොත්තු
අද තාම ඉෂ්ට වෙලා නැහැ. අද හැම තැනකින්ම අනාගතයට මුහුණ දෙන්න බැරි තැනකට මේ ආණ්ඩුව පියමන් කරමින් යනවා. ජාත්‍යන්තර වශයෙන් තියෙන අපේ කීර්තිරාමය නැති කරගෙන තියෙනවා. තානාපති කාර්යාලයක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මේ රජයට දුවන්න පුළුවන්කමක් නැහැ අපිට පේන්නේ. පෙන්නන එක නෙමෙයි තියෙන්නේ. වෙන අර්බුද නිර්මාණය කරලා මේ තියෙන අර්බුදය වහන්න හදනවා කියලා අපිට පේන්නේ. ඊයේ ප්‍රශ්නයක් ඇති වුණා ඉරානයේ සහ ඇමරිකන් හමුදා කඳවුරු ඉරාකයේ පිහිටි. මේකත් එක්ක අපි බලමු කොච්චර මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු රජයට තියෙනවද කියලා ඉන්දනමී ඊයේ යම හෝ නෑමතු එකින් බලා ගන්න පුළුවන් කොච්චර දුරට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් මේ උදවිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. දේශපාලනික පලි ගැනීම හේතුවෙන් නීති හමුවේ පීඩාවට පත්වුවන්ට සාධාරණය ඉටු විය යුතු බව රාජ්‍ය මාධ්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය මාධ්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි ඔය සම්බන්ධ අපි දිගින් දිගටම කිව්ව කාරණාව තමයි කිසිම ආකාරයකින් මේ රජය සුදු වෑන් පාවිච්චි කරලා මිනිස්සුන් අරන් ගිහිල්ලා ඒ දේවල් කරන්න මේ 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 සම්බන්ධ වුණේ නැහැ කියලා. ඒ වගේම තමයි අපි ඔය තානාපති නිලධාරියගේ සිද්ධියේදීත් අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි මේකට රජයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේක හරි පරීක්ෂණයක් කරන්න කියලා. අද පරීක්ෂණය වෙලා තියෙනවා. අද එළියට ඇවිල්ලා තියෙනවා. කරුණු එළියට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා මේක දැවැන්ත කුමන්ත්‍රණයක්. අපි ඒක නිසා රාජ්‍යතාන්ත්‍රික විදියට මේක ගනුදෙනුව ඉවර කරගන්න අපි දිගින් දිගටම ශ්‍රීස්තලන්ත රජයත් එක්කලා මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම තමයි අපේ විදේශ කටයුතු අමාත්‍යංශත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තියෙනවා. මින් ඉදිරියටවත් මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම පහුගිය කාලෙදී දීලා තියෙන සමහර නඩු තීන්දුව ගත්තාම නඩු තීන්දුව දීපු ආකාරය සම්බන්ධයෙන් අපි දැන් ඉතාමත් කම්පාවට පත් වෙනවා. එහෙම හිරගෙවල් වලට ගියාට සාධාරණයක් ඉස්ත වෙන්න ඕනේ කියන තමයි අපි හිතන්නේ. දුමින්ද සිල්ලා මැතිතුමාගේ නඩුව ගැන වුණත් ඒ නඩුකාර තුමිය කතා කරන ආකාරය බැලුවාම අපිට හිතෙනවා ඉතාමත් අසාධාරණ තීන්දුවකට එතුමා ලක් කළා දිනවා කියලා. මම හිතන්නේ මේකේ සම්පූර්ණයෙන්ම මේකට වග කියන්න ඕන හිටපු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා අද දිනේදී 50 කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද සිදුවන. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ 50 කෙටුම්පතද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතාමත් අසාධාරණ අයුරින් දැනටමත් සේවය අත්හිටු වූ සියලු දෙනාටම නැවත රැකියා ලබා දෙන්නේද යන්නත්, එසේම මේ සියලු දෙනා නැවත සේවයේ පිහිටවන්නේ කවදාද යන්නත් මේ රජයෙන් විමසා සිටිමි. ලක්ෂයකට රැකී රක්ෂා ලබා දීමේ වැඩසටහන මේ රජය ජනවාරි මාසයේ ආරම්භ කරනවායි කියලා මම පක්ෂනායකවරයාට තමන් ලියාගෙන ආපු ප්‍රකාශය කියවන්න මිසක් ඉන් පස්සේ කතා පවත්වන්න අවස්ථාවක් වරප්‍රසාදවල නැහැ. ඒ නිසා නැති අවස්ථාව දෙන්න එපා. මම අපේ උගත් ගරු ඇමතිතුමාට කියන්න කැමති භාෂණයේ නිදහස තවමත් තිබෙනවා. ලක්ෂයක් රැකියා ලබා දෙනවා නම් ජනවාරි මාසයේ ලක්ෂයක් දොට්ට දමලද මේ ලක්ෂය ලබා දෙන්න කියලා මම අහන්නට කැමතියි. කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. 27/4ට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේක විවාදයට ගන්න බෑ. මේ කියවන්න විතරයි පුළුවන්. ලිඛිතව තියෙන එක විතරයි ඔබතුමාට මම කියනවා ගෞරවයෙන්. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මයික්‍රොෆෝනය පාලනය කිරීමත් අද මතකන වෙලා තියෙනවා. සම්ප්‍රදායක් හැටියට විපක්ෂ නායකතුමාගේ මයික්‍රොෆෝනයත් මම හිතන්නේ පක්ෂ බෙදෙන් තොරව ඒක ක්‍රියා විරහිත කරේ නැහැ. එතන කවුරු රාජ්‍ය පාර්ශවයේ හිටියත් මම හිතන්නේ පොඩක් දැනුම් දුන්නොත් හොඳයි මේ සම්ප්‍රදාය පොඩක් අනුගමනය කරන්නයි කියලා. මුස්ලිම් විවාහ දික්කසාද ඉවත් කිරීමේ 50 කෙටුම්පත අද දිනේදී මම ඉදිරිපත් කරමි. විවාහ සාමාන්‍ය සංශෝධන කෙටුම්පත මම ඉදිරිපත් කරමි. ඒ හා සමගම මෙම මුස්ලිම් නීතිය ගෙනීම සඳහා විවිධ කාන්තාවන් හා කාති උසාවි වල ඇති වූ අසාධාරණයන්ට ලක්වන සියලු තොරතුරු මා මේ අවස්ථාවේදී සභාගත කරමි. මෙය පොදුවේ රටේ සියලු ජනතාවගේ නිදහස සාමය සඳහා ඉදිරිපත් කළ පනතක්. අන්තවාදීන් විසින් පෙස්සන් ඉදිරිපත් කළ මගේ සමාජ ජාල අඩවි සේරම අක්‍රිය කළා තියෙනවා. ඒ ගැනත් මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. සාධාරණ අයිතිය මත ක්‍රියාත්මක වන මේ අද අධිකරණයට අපහසුමුණු තත්ත්වය, අධිකරණයේ විශ්වාසය කැඩෙන තත්ත්වයට තමුන්නාංශයාගේ කඳවුරේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් පරිවර්තනය කරලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අලුත් රැකී අවස්ථාවල් බලා සිටින ජනතාවට ඒ අලුත් රැකී අවස්ථාවල් ලබා දෙන්නට පියවර ගන්න මේ
පිරිමෙනකොට ජනාධිපතිතුමා එය හෙලා දකින්නට කටයුතු කිරීමෙන් තරුණ පරම්පරාව ලක්ෂ ගණන් අවමානයට පත් කරන්න එපයි කියලා අපි විරුද්ධ පක්ෂයට මතක් කරනවා. Every election held since 1988 that they will work for sharing the powers of government within the framework of a united, undivided, indivisible Sri Lanka. And Mr. Gotabaya Rajapaksa, as president, will work towards the achievement of the objective. He can rest assured that he'll have the absolute support of our party. You can't deny the fact that it is the TNA that today represents the Tamil people. Mr. Gotabaya polled 9 million votes in the country. Therefore, we are prepared to work with you. Let's join together and bring peace to this country. Pasugi Anduing, Dimala Janathawata Yamak Dinaganna Beriwunata, Etumata Jeevithanthe Dakwa Inna Geyak Rajayen Dinaganna Puluwan Vela Tiyena, Api Gena Satutu Wenawa. Gotabaya Rajapaksa Mettumata Me Rate Janathawa Chande Dunne, Bada Gana Hithala Nevey Rata Gana Hithala. Muni Me Dawaswala Ranga Dakwena Alut Chithrapatayak. E Bioscope Eke Pradhana Naluwa Ranjan Ramanayaka. Chithrapatiye Nama Handa Pata Eliyata. Enakota Salupata Ahasata Yanna Patan තමුන්නාන්සලා යහපාලනය කියලා ඇවිල්ලා මේ රටේ නීති අවබෝධිතා කළේ කොහොමද කියලා දෙකින් එක සාක්ෂි සහිතව එළිදරව් වෙනවා. අග්‍රවිංශ කාලතුමාට හඬබට සියල්ල ඉදිරිපත් කරන්න. මේ රටේ අධිකරණය පිළිබඳව මහජනයාගේ ඇති වී තිබෙන මේ මහත් සැකය නැති කරන්න. ලැජ්ජ නැද්ද? තමුන්නාන්සලා විපක්ෂය මර්ධනය කරලා බය ගන්නලත් ධන ගස්සලා තියාගන්න හදලා ඒකට අපි යටත් උනේ නැහැ. අපි අහන්නේ මේ තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද කියලා. ඒ තුනෙන් දෙක අපේ රටේ අපි දන්න අවුරුදු 40 50 ඇතුළේ නම් රටත් රටේ දේශපාලනයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රට පිළිබඳව ජාත්‍යන්තරව තිබෙන පිළිගැනීමත් විනාශ කරලා තිබෙනවා. ඒකාධිපතිත්වයේ සම්බන්ධව දෘෂ්ටියක් තමයි මේක ඇතුලේ තිබෙන්නේ. මේකෙන් ස්ථාරභාවය හැදෙන්නේ අපි වගකීමෙන් කියනවා. ඔය හැදෙන ස්ථාරභාවය ඉස්සෙල්ලම ඔබතුමාලගේ පක්ෂම විනාශ කරගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රටෙන් ඒවට උත්තර හම්බ. විශේෂයෙන්ම අපි ආණ්ඩුව ඉල්ලා සිටිනවා මේ මොහොතේදී අද ප්‍රතිදික කලාපේ යුද්ධ සූදානමක් ඇති වෙමින් තිබෙනවා. ඒටි විශාල වශයෙන් ලාංකිකයන් ඒවයි සේවය කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ට වගකීමෙන් ඉල්ලා සිටිනවා ඒවට අදාළ කරන පියවර ගන්න කියලා. ඇමරිකානු ජනාධිපතිතුමා ඒ ඩ්‍රෝන් ප්‍රහාරයේ වගකීම් බාරගත්තා. හැබැයි මේ මොහොත දක්වා මානව හිමිකම් ගැන කතා කරන ලෝක සංවිධාන රටවල් මේ පිළිබඳව කිසිදු සටහනක් මී කියන සද්දයක් නැහැ. අධිපති මතවාදයට එරෙහිව හඬනගෙන ලෝක හැම නායකයෙක්ගේම ජීවිතය අනතුරක් ඉස්සරහ දැන් තියෙන්නේ. නම් පක්ෂ අපි නියෝජනය කරා අපි හැම දෙනාගේම වගකීම වෙන්නට ඕන. පටු දේශපාලන කොටුවල සීමා වෙන්නේ නැතුව නැවත අඩුගානේ එකතු වෙන්නට ඕන. අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසය නැවත ස්ථාපිත කරන්න. අපි දැක්ක මැතිවරණ වේදිකාවේ බොහොම ආකර්ෂණීය පොරොන්දු දෙපාර්ශ්වයම අය දුන්නා. නමුත් අද ඒවා උරේ තියන්න දීපු පොරොන්දු වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. කාම නිලයන්තුම ලැබිලා නැහැ. සමහරලාට පෙළපොත ලැබිලා නැහැ. බඩු මිල ඉහළ නැකලා. හාල්වල මිල වැඩි වෙලා, එළවලු මිල වැඩි වෙලා මේ සියලු දේ අද තරහා ගන්න වෙලා තියෙනවා ජනතාවට. ඔබතුමා වැරදි පාරක වැරදි පැත්තක ඉඩපු නිසා මම හිතනවා ඔබතුමාගේ අර දක්ෂ කතා වුණත් අද ආවේ නැහැ. නැත්තම් ඔබතුමා උපමා දාලා, වැඩ දාලා, සින්දු දාලා, කතා දාලා දෙන්නේ. අරි පාරකට එන්න කියලා මට ආරාධනා කරන්නත් බෑ. ඔබතුමාට එන්න අපේ අය පිළිගන්නේ නැති තත්ත්වයක් තියෙනවා. මග හොඳට පෙනේ නම් යන්න දැසක් තිබේ නම් කිම බැරි වෙන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් පුද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත් කෙටුම් පත පිළිබඳව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද දිනේදී අපි පනත් කෙටුම්පත් දෙකක් පුජ්ජලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම යම් කිසි Hindu කාන්තාවක් විවාහයට පත් වෙනකොට ඒ විවාහයේදී ඔවුන් නම වෙනස් කරනවා, ඔවුන් මුස්ලිම් සමාජයට ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ එම කාන්තාවට අසාධාරණයක් වූ විට සාමාන්‍ය අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න බැහැ. කාති උසාවියේ දෙන ඕන තීන්දුවකට යටත් වෙන සිද්ධ වෙනවා. ඊළඟට මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී තනිකර පිරිමි ආධිපත්‍යය තියෙන්නේ. කිසිම නඩු අහන ස්ථාන කිසිම වගකීතු කාන්තාවක් මැදිහත් වෙන්න බෑ. පිරිමින්ට පමණයි නඩු වහන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ කාති උසාවි සහ ඒ මුස්ලිම් නීතියට අදාළ පද්ධතිය සම්පූර්ණයෙන්ම අහුසි කළ යුත්තේ. ඉතින් ආණ්ඩුව කිව්වේ එක නීතියක් එක රටක් කියලා. විශේෂයෙන්ම සරල බහුතරයක ඡන්දයකින් මේක පාර්ලිමේන්තුව සම්මත කරගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මේක සැලකිල්ලට අවධානයටගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉතා ඉක්මනින් මේ පාර්ලිමේන්තු වාරයේදීම මේක සම්මත කිරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිඥාවක් එක රටක් එක නීතියක් අපි සෑම වේදිකාවම කියා හිටියා සීලු කතිකය ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා අන්තවාදී මූලධර්මවාදී ආගම් වලට අනුව ක්‍රියා කරනවාද රටේ පොදු නීතියට ජනතාව එකඟ වෙනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම මම හිතනවා මේ පනතෙන් මුස්ලිම් කාන්තාවන්ට විශාල සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබේ කියලා මා විශ්වාස කරනවා. රාජාංගනීය ජාය නවය ප්‍රදේශයේ පවතින උසස් තත්වයේ සහල් නිෂ්පාදන ආදර්ශ ගම්මානය මේ වන විට විනාශ මුඛයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
මේවන විට රටේ සහල් පාලන මිල රුපියල් 99ක් වුවත් දැනට වෙළඳ පොලිස් ස්ථාවර සහල් මිල රුපියල් 100ත් 105ත් පමණ වනවා. සහල් නිෂ්පාදනයේද යම් ගැටලුවක් පවතින අතර රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන නොගැනීම මීට එක් හේතුවක් වනවා. එලෙස ප්‍රයෝජනයට ගත හැකි වුවත් ප්‍රයෝජනයට නොගෙන වසා දමන ලද වීමෝලක් රාජාංගනයේ යාය නවය ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා. රාජාංගනයේ යාය නමේ ප්‍රදේශයේ ඉදිකර ඇති උසස් තත්වයේ සහල් නිෂ්පාදන ආදර්ශ ගම්මානය ලෙස නම් කර ඇති වී සහල් බවට පත් කිරීමේ මධ්‍යස්ථානයේ මේවන විට දැඩි ලෙස පරිහානියට පත් වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ ගොඩනැගිල්ල වටේ කැළිය වැහිලා තින්නේ, මේක පිළිසකර නොකර තින්නේ, මේක රජයෙන් අපට බාර දීලා නැහැ. කෘෂිකර්ම ඇමතුමා ඉල්ලන්නේ මේ පෙබරවාරි වල අපි ගොයම් කපනවා, අපේ ගොයම් කපන වීටික අරගෙන අපට සහල් බවට පත් කරලා මේ ක්‍රියාදාමයට කටයුතු කරගන්න එතුමන්ලාගේ මැදිහත් වීම මේක අපට නිශ්චිත වශයෙන් කොරියානු රජයේ ආධාර ඇතිව මිලියන 20ක් පමණ වියදම් කර මෙම මධ්‍යස්ථාන ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙහි මුල් කාලයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර ඇත්තේ බතලේගොඩ කෘෂිකර්ම වී පරීක්ෂණ ආයතනයෙන්. කෙසේ වෙතත් මේවන විට මෙම මධ්‍යස්ථානයේ කටයුතු නතර කර ඇති අතර ප්‍රදේශවාසීන් සහ ගොවීන් ඉල්ලා සිටින්නේ මේ යළිත් පිළිසකර කර තමන්ට සහනයක් ලබා දෙන ලෙසයි. මේකේ මුදල් පරිපාලනය සම්බන්ධයෙන් අපි මුකුත් දැනුවත් නැහැ. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බතලේගොඩ පරීක්ෂණ ආයතනය තමයි ඒක මෙහෙයවුවේ. ඒගොල්ලෝ මුල් කාලය තුල අපිත් එක්ක රැඳී සිටි පසු කාලේ ඉන්නවා ව්‍යාපෘති අවසන් වෙන්න ලඟ වෙනකොට සල්ලි ටිකක් ඉතුරු වෙලා තිනවා. ඒ නිසා එකවර අපි යොදවමු කියලා අපිට සහල් සැකසු මධ්‍යස්ථානයක් හදලා දෙන්නම් කිව්වා. ඒ ව්‍යාපෘතිය තුල වී තම්බල කොටලා විකිණීම තමයි පරමාර්ථය උනේ. ඒකත් අඩු මිලට මේ ආයතනය පවත්වාගෙන යන්න දැන් පටන් අරගෙන අවුරුදු ගානාවක් වෙනවා. දැන් නමුත් නිලධාරි කවුරුත් නැහැ මේක පවත්වාගෙන යන්න. ලයිට් බිල් එනවා. දැන් මේවා කවුද ගෙවන්නේ? රජයේ ගෙවනවද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙවනවද? අපට ගෙවන්න විදියක් නැහැ. අපි අසරණ වෙලායිනි. මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිරීක්ෂණය කර තීරණයක් ගන්නා බවයි. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයට එරෙහිව සිදු කළ පැමිණිලි කිසිවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය මුදල් රුපියල් බිලියන 1500ක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින් 2016 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා වත්මන් රජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු 13 දෙනෙකු අද පෙරවරුවේ එම කොමිසම් සභාවට පැමිණියා. මේ අල්ලස්සා දූෂණ කොමිසමට අපි බාර දුන්නු පැමිණිලි ගැන විමසන්න ආවේ. අවුරුදු දෙකක් ගියා. නැවත සීකැඳවීමක් කළා. නමුත් අපිට නෙමේ පිළිතුරක් ලැබුණේ. මෙච්චර කාලයක් මේ කොමිෂන් සභාව මේ පැමිණිලි ඔක්කොම යටපත් කරලා තිබුණායි කියලා මිනිස්සු කියනවා. ඒ අපවාදයටත් මේ කොමිෂන් සභාව මුහුණ දෙන්න ඕන. මේ වගේ ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී ස්වරූපයක් තමයි දැක්කේ. ඉතින් අපි විශ්වාස කරනවා අල්ලස්සා දූෂණ කොමිසම ඉතාම කඩිනමින් මේ විමර්ශන කටයුතු කරලා මේ මහජන මුදල් කාබාසිනිය කරපු මේ කණ්ඩායමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරයි කියලා. මේ රජයේට ජනතාව බලය දුන්නේ මේවා හොයයි කියන බලාපොරොත්තු ඇතුව. ජනතාව බලාපොරොත්තු වෙනවා එදා කරපු පැමිණිලි හරිද වැරදිද කියලා බලාගන්න. වත්මන් රජය මැතිවරණ පොරොන්දු ලබා දීමේදී පොහොර සහනාධාරය නොමිලේ ලබා දීමට කටයුතු කරන බව පැවසුවද වර්තමානයේ ගොවියා වගා කටයුතු සිදු කර ගැනීමට පොහොර නොමැතිකම හේතුවෙන් පීඩාවට පත්වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම වේදිකාවක් ගානේ ගම්බියන් ගම්වලට ගිහිල්ලා අපේ ගොවි ජනතාවට පොරොන්දුනා. පොර මුදලට නෙවෙයි පොර නොමිලේ ලබා දෙනවා කියන පොරොන්දුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලබා දුන්නේ. හැබැයි අද පොර නොමිලේ තියා පොර මුදලට ගන්නත් අද පොර නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ගම්බුල්ල ප්‍රදේශවල පොර සංස්ථාවේ හැදුණු උපත ඉදිරිපත් කරපුවාම තමයි පොර කියන්නේ. දැන් අපිට මතක් වෙනවා අර 1977 කාලේ අර හාල්පොල් සිදුච්ච කාලේ කරන අනු කාලේ අරන් ගිහින් පියකොහම අනුතරු කාලේ දෙනවනේ. දැන් අපේ ගොවි ජනතාවට සිද්ධ වෙලා තියෙනවා හැදුණු උපත ලබා දෙන පොර ටිකක් ගන්න. ඔන්න රටකට ගිය කාලය. දැන් අපේ අනු කාලේ එහෙම මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුණා නම් රාජපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු
කුඹුරුවලට බැහැලා ගොයිබිම්වලට බැහැලා නාල හාලා දෙකක් කරලා මඩ ගාගෙන මඩ කාලා වප්පගුල් තියලා මේ පොර ප්‍රශ්න පිළිබඳව ලොකු අතුලයක් ඇති කරනවා. මේ දැන් ඒවත් කිසිම දෙයක් නෑ. මේ ගැන කිසිම අවධානයක් නෑ, සංවේදීතාවයක් නෑ. ජීවන වියදම කවුරුත් ආපෘතු නොවන ආකාරයට ඉහළ ගිහිලා තියෙනවා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඉස්සල්ලා මේරටේ තිබුණු අත්‍යවශ්‍ය වාහන වල මිල අපිට පුළුවන් වුණා 2019 නොවැම්බර් මාස 16 වෙනිදා වෙනකන් ඉහළ යන්නේ නැතුව එක ගානකට තියාගන්න. පෞගේ අවුරුදු 4 මාස කාලය තුල අපිට හැකි වුණා ජනතාවට ඒ ජීවන බර ඒ ආකාරයෙන් පවත්වාගෙන අලුත් ජනත්වයක්පත් වෙලා කෙටි කාලයක් තුල ජනතාවට මේ තත්ත්වය තුල විශාල අපහසුතාවන් ගණනාවක් උදා වෙලා තියෙන විශේෂයෙන් ජීවන බරත් එක්ක අපි රජයට කියන පැහැදිලිවම මේ ජීවන බර අඩු කරන්න වහවහ ක්‍රියාත්මක වෙලා ජනතාවට ඒ තියෙන තත්ත්වය සහනදායී ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න එක්සත් ජාතික පෙරමුණි මන්ත්‍රී කණ්ඩායම අපි ලෑස්තිලා ඉන්නවා ආණ්ඩුවේ ජනතාවගේ පොරොන්දු ඉටු කිරීමේදී පාර්ලිමේන්තුව තුළ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ සුජීව රාජපක්ෂ මහතා අද සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී. මහජන බැංකුවේ 21 වන සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා අද වැඩබාර ගත්තා. ඒ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී. මෙම ආයතනය විශාල වශයෙන් ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙල් ගොඩාක් ඉදිරිපත් වී තියෙනවා. විශේෂයෙන් බදු ප්‍රතිපත්ති ගත්තොත් මම හිතන්නේ අපි දන්නවා ඇති කාගේද බදු සහන ගොඩාක් ලැබිලා තියෙනවා. නමුත් ඒ සහන තුලින් අපි බලන්න ඕන මූල්‍ය ක්ෂේත්‍රයට කොයි වගේ යම්කිසි දායකත්වයක් ලබා ගත හැකිද කියලා. මොකද රජය බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකය වර්ෂය අවසාන වෙනකොට 6% වගේ වර්ධන වේගයක් ඇති කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එම වර්ධන වේගය සහ අනිකුත් ඉලක්කම් ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි අවශ්‍ය සෑම සහයෝගයක්ම දීමට මම සභාපති සහ මගේ අධ්‍යක්ෂ මණ්ඩලය බැඳිලා මේ ආයතනයේ තියෙනවා අපි හදලා තියෙන ස්ට්‍රැටජික් ප්ලෑන් අපි අවශ්‍ය දේවල් සියල්ලම ළඟා කරගන්නවා ඒ වගේ මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය සියලුම සහයෝගය අපි දෙනවා ඒ වගේම මහජන බැංකුව කියන්නේ මේ රටේ අපේ ইনফরমේෂන් සිස්ටම් එහෙම නැත්නම් ඒ සියලුම පද්ධති තුලින් මං හිතන්නේ නොම්බර එකට ඉන්න බැංකුවක් නමුත් ඒකේ ගොඩාක් දේවල් අපිට කරන්න තියෙනවා ඒවා අපි ඉදිරි මාස කීපයල තුළ සැලසුම් කරලා අපි කරනවා මේ නව රජය තුලින් මං හිතන්නේ නිෂ්පාදනය සහ කෘෂිකර්මය යන දෙකටම මං හිතන්නේ මුල් තැනක් දීමට කටයුතු කරලා තියෙනවා. එතකොට පහුගිය කාලේ දකින්න ඇති සමහර ණය වාරික කපා හැරීමට එහෙම නැත්නම් ණය වල තියෙන පොලිය අඩු කිරීමට වගේ ගොඩාක් දේවල් කරන්න ගත්ත විශේෂයෙන් SMEs සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන රැසක් ගෙනීමට කටයුතු කරලා තියෙනවා. ඒ සියලුම දේවල් වල ප්‍රතිපත්ති සැලසුම් සැදුවාට පසුව ඒවා අජන බැංකුවට ලැබුණම එය ක්‍රියාත්මක කළා. එය විශේෂයෙන්ම ගමේ සිටින කුඩාම ව්‍යාපාරිකයා දක්වා ගෙන ගොස් ඉතාම ඉක්මනින් ඒව ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ට සහන සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ජාති ආගම් ભેදයකින් තොරව එකමුතුකම නංවාලීමේ අරමුණ ඇතිව යුනිලිව ආයතනය විසින් ආරම්භ කළ සන්ලයිට් මනුතම් වියමන වැඩසටහනේ 6 වන දින අද බුත්තල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණා. ඉදීම අවශ්‍ය නැත. ඒක නිසා සමගින් සියලු දෙනාම ජීවත් වෙන්න ඕනේ. සියලු දෙනාට මේක හා සමානව ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ විදිහට මේ සන්ලයිට් මනුදම් වියමන වියන්නට අපේ ආදරණීය හිතතුන් හැමදෙනාටම ආරාධනා කරන වෙන්නේ කියලා. ඒ වගේම හෙට දවසේ අපි බිබිල නගරෙන් අපි හමු වෙන්න සූදානම් අපේ ආදරණීය හිතතුන්. 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින අපේක්ෂකින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම් පත්‍ර මාර්තු මාස 31 වනදාට පෙර යොමු කරන ලෙස පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. නාවික හමුදාව සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා එක්ව පසුගියදා තලේ මන්නාරම කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හක්බිල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වසරට අදාළ පාසල් නිලැඳුම් වවුචර් පත් අද සිට දිවයිනපුරා සියලු පාසල්වල සිසුන් හට ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
දෙදහස් විස්ස වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදා හැරීමේ කටයුතු මෙවන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව අද සිට දිවයිනපුරා සියලු පාසල් වෙතින් සිසු දරුවන්ට මෙම තිළිණපත් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර කාණ්ඩ 11කින් සමන්විතව මෙවර නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කර තිබෙනවා. රුපියල් 440 525 580 645 730 745 සහ 795 රුපියල් 850 රුපියල් 1065 රුපියල් 1375 සහ රුපියල් 1800 වශයෙන් සිසුන්ගේ ශ්‍රේණි මට්ටම අනුව තිරිනපත් වටිනාකම තීරණය කර තිබෙනවා. තිරිනපත් මිලියන 4.2ක් 2020 වර්ෂය සඳහා මුද්‍රණය කර ඇති අතර දීප ව්‍යාප්තව සියලු පාසල් දරුවන් වෙනුවෙන් එම තිරිනපත් ලබා දීමට පියවර ගැනෙනවා. මීට සමගාමීව දුෂ්කර අති දුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිරිනපත් ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.